nanti. Andua nanti. Andua. Orang baru nanti. Andua. Orang baru nanti. Andua. Guru Widuhalpati datuk, bisa mata gatal luar
ikamara visam dennete ada anduwa merate pasal duduruan 40 lakshayakage viduhapati varunge emaupiyage guru bahutunge epatullanga ada anduwa ganin natila samaha illala ede karanai kiyala porondunai kiyeneka apita
සාමය සමගිය සමාදානය සංහිඳියාව තිබුණු තැන තමයි ජාතික ආරක්ෂාව ශක්තිමත් වන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝධී වෙත්වා සුවපත් වෙත්වා කියන ඒ උතුම් බුදු වදන. ඒ උතුම් බුදු වදන තුල තමයි රට රැකෙන්නේ, රට එක්සේසත් වන්නේ, ස්වෛරී රටක් වන්නේ, එකමුදු රටක් වන්නේ. මේ රටේ ජාතික ආරක්ෂාවට තියෙන ලොකුම හයිය ජාතීන් අතර ආගම් අතර ජන කොට්ටාස අතර විවිධ වෙනස්කම් තිබුණත් පොදු එකතුව, පොදු එකමුතු භාවය, ඒක තමයි අපේ රටේ හයිය. ඒ හයිය නැති තැන අපේ රට ඌ දේශපාලනේ විවිධ රටවල ඌ දේශපාලන තරගයේ ක්‍රියාත්මක වෙන සූදු පිටියක් බවට පත් වෙලා එක බලවත් රටක් වෙනකොට අපේ අය කියනවා අනේ ස්වාමීනි අපි උතුර බාර වෙන්න ඔබතුමන්ලා. තවත් රටක් වෙනකොට ඒ රටට කියනවා අනේ ස්වාමීනි අපි නැගෙනහිර බාර දෙන්න ඔබලා. තවත් රටක් වෙනකොට ඒ රටට අපේ රටේ ඇත්තෝ කියනවා පාලකයෝ කියනවා අනේ ස්වාමීනි අපි බටහිර ලබා දෙන්න ඔබලා. තවත් රටක් වෙනකොට මේ රටේ භූදේශපාලන සූදු පිටියේ සූදු ගහන්න අපේ පාලකයෝ කියනවා අනේ සි අපි දකුණ බාර වෙන්නම් කියලා. මිත්‍රවරුනි අපි ප්‍රශ්න කරන්නට ඕන අද අපේ රටේ ස්වෛරී භාවය තියෙන්නේ නමට විතරද කියලා. මේ රට වෙන්දේසි ලංකාවක් බවට පත් වෙලා, මේ රට වෙන්දේසි භූමියක් බවට පත් වෙලා, මේ රට දේශීය සම්පත් රාජ්‍ය සම්පත් තිබුණන සූදු පිටියක් බවට පත් වෙලා, එක වෙලාවකට වරාය වෙන්දේසි කරනවා, තව වෙලාවකට වරාය ඉදන්තික වෙන්දේසි කරනවා, තවත් වෙලාවක රාජ්‍ය ආයතන වෙන්දේසි කරනවා. මේ රටට වැදගත් සම්පතක් වූ යුගදනවි බලාගාරයේ කොටස් විකුණනවා, හොර රහසේ කැබිනට්ටුවේ සිටින ඇමතිවරුණු නොදැන ඒ දේ සිද්ධ කරන්නේ. මම අහනවා කැබිනට් එකේ ඇමතිවරුන්ට තමුන් වහන්සේලාට සදාචාරාත්මක අයිතියක් තියෙනවද ඇමතිවරු හැටියට කටයුතු කරන්න? තමුන් වහන්සේලා කැබිනට් මණ්ඩල රැස්වීමට යන්නේ වස්ත්‍රයක් ඇඳගෙනද කියලා මම අහන්න කැමතියි. මම ඒ අත්ත සියලු දෙනාටම කියනවා තමුන් වහන්සේලා රටට ආදරේ නම්, ජනතාවට ආදරේ නම්, ජනදුක හඳුනනවා නම්, ජනතාවගේ අනෝනාවට දුක් ගැනවිල්ලට විසඳුම් ලබා දෙන්නට සූදානම් නම්, ඒ ඔක්කොටම වැඩිය රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පාලකයෝ වන අපි බඩපටි කඩ කරලා අපිට තියෙන සහන ටික කපා දමලා අපිට තියෙන වරප්‍රසාද අවම කරලා ඒ සම්පත් වලින් රට ගොඩනගන්න සූදානම් නම් ඔය හැම දෙනාටම සමගි ජනබලවේගයේ දොරටු විවෘතයි කියන එක මම